Sri Lanka's most powerful news brand. හෙදනිලතහරින් හෙට දිනේද සේවයට වාර්තා නොකළහොත් සැලසුම් කළ සත්කම් අවලංගු කිරීමට සිදුවන බව ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත් සේනාරත්න මහතා පවසනවා. ජයවර්ධනපුර රෝහලේ හෙද නිලධාරින් මෙම වැඩවර්ජනය ආරම්භ කළේ පැමිණීම සටහන් කිරීම සඳහා ඇඟිලි සරකුණු යන්ත්‍ර හඳුන්වා දීමට විරෝධය පළ කරමින්. රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේ හෙද නිලධාරින් අපහසුතාවට පත් කිරීමට නොව පරිපාලන කටයුතු පහසු කිරීම උදෙසා එම ඇඟිලි සරකුණු යන්ත්‍රය හඳුන්වා දුන් බවයි. මේ පිළිබඳව පාලන අධිකාරිය සහ වෘත්තීය සමිතිය දැක්වූ අදහස් මේ. නමුත් ජයවර්ධනපුර රෝහලේ කියන අපි මේකට මේ අනුගත වීමේ වැලැක්විය සිටින්නේ නැහැ. සියලු සේවකයන් මේක ක්‍රියාත්මක කරනවා නම් පොදුවේ. ඉතින් ඒක නොකරන නිසා තමයි අපි මේ උඩුති අරගලේ ක්‍රියාත්මක කරන්නේ. මේක ඇවිල්ලා අපි කාවත් දඬුවම් කරන දෙයක් නෙමෙයි. මේ ඇවිල්ලා අස්සම් කරන අය අස්සම් කිරීම වෙනුවට ඇඟිලි සලකුණු තියෙනවා. ඉතින් මෙතනදී අස්සම් නොකරන කෙනෙක් ඇඟිලි සලකුණු තියන්නේ කියලා මට කියන්න බෑනේ. ඉතින් ඒ හින්දා වෛද්‍යවරු අර අනිත් සියලුම සේවකයන්ට මේක අදාළයි. ඉතින් අපි අත්තරම මේ අවුරුද්ද මුල ඉඳලා සියලුම සේවකයන් මේක කරලා දැන් මේ හෙදී විතරයි තමුන්ගේ අවස්ථාවේදී මේක කරන්න බෑ. කෙල සේවාව කියන්නේ මෙතන සුවිශේෂී දක්ෂතාවයක් තියෙනවා. උදේ සාමාන්‍ය 7ට ඩියුටි තියෙන. ඒතකොට ප්‍රධාන පාසකම් හුඟක්ම අල්පයි. අපි හිතමු කෙනෙක්ම 7:05ට රාජකාරියට වාර්තා කරා. එතනින් දවසක වරුවක නිවාඩුවක් හෝ ෂෝට් ලීව් එකක් හෝ ඒක කැපිලා යනවා. ඉතින් ඒ වගේ දෙයකට කිසිම යන්ත්‍රයක් තුළ කිසිම සානුකම්පිත විදිහට බලලා මොනවත් අරේන්ජ්මන්ට් එකක් ඇති කරලා නැහැ. අපි ඉතාමත්ම නම්‍යශීලි. මේ සියලුම සේවකයන්ට හෙදියන් විතරක් නෙමෙයි උදේ විනාඩි 15ක අපි ලබා දීලා තියෙනවා කාලයක්. ඒ කියන්නේ 7ට නෙමෙයි 7යි කාලට ආවත් අපි ඒක 7ට ආවසේ පිළිගන්නවා. හවස යද්දී මේකලන්ට අපි විනාඩි 15කට කලින් යන්න අවසර දුන්නා. ඒ එක්කම කියන්න ඕනේ මේ වෘත්ති සමිතියක සාකච්ඡාවේදී එයාලා මතු කරපු එක කාරණය මේක ඇත්තටම විහිළුවට කාරණා. මේගොල්ලෝ කියනවා පොත අස්සම් කරන්න ඕනේ අපිට. මොකද පොතේ අපි 7:30ට ආවත් 7යි කාලේ තමයි දාන්නේ. ඒ වගේ දේවල් වලට අපිට නීතියෙන් ඉඩ දෙන්න බැහැ.